අපි එගොලන්ව විවේචනය කරන්න නැතුවයමු. අපි අපේ කීර්තිනාමය හානි කරගන්න නැතුවයමු. අපි එගොල්ලන්ට ඩිස්ටර්බ් කරන්න නැතුවයමු. අපි ඒ තීරණය ගන්න නැතුවයමු. අපි යම්කිසි ක්‍රියාවක් නොකර ඉමු කියලා ඔන්නවට වාක්‍ය දෙකකින් මතකිරන්නයි හදන්න හොඳටම ආගන්න. Let's not කියලා කිව්වා නිකම්ම නිකම් verb එක දැම්ම. එච්චරයි. වෙන මොකුත් නැහැ. Let's not එක කළා. Basic verb එකක් තමයි ඔයාට දාන්න තියෙන්නේ. අපි බලමු උදාහරණ වාක්‍ය කීපයක්. ඔන්න ඔයාට ඔක්කොම මතකෙදින්න යන්නේ. ඔයා ලස්සන වාක්‍ය හදන්න යන්නේ. ඔන්න අනිවාර්යෙන් ඔයාගේ answers වාක්‍ය comment කරන්නයි හදන්නේ. Okay. අපි ඒගොල්ලන්ට disturb නොකර ඉමු. ඒගොල්ලන්ට disturb කරනවාට කියන්නේ disturb them. එහෙනම් let's not එක කළා verb එක දාන්න. වැඩේ ඉවරයි. Let's not disturb them. Let's not disturb them. All right. අපි ඒ තීරණේ ගන්න නැතුවෙමු. ඒ තීරණේ ගන්නවට ඉංග්‍රීසි වලින් කියන්නේ make that decision. Make that decision. Make that decision. Let's not make that decision. Let's not. L-E-T apostrophe S. Not. හරි නේද? Let's not make that decision. අපි ඒගොල්ලන්ව විවේචනය කරන්න නැතුවෙමු. ඒගොල්ලන්ව විවේචනය කරනවට කියන්නේ criticize them. Let's not criticize them. They are so new to this field. ඒගොල්ලෝ මේ field එකට මේ ශේෂ්ඨයට ගොඩක් අලුත්. So let's not criticize them. අපි ඒගොල්ලන්ව විවේචනය කරන්න නැතිවෙමු. අපි ඒගොල්ලන්ව වැරදි විදිහට තේරුම් ගන්න නැතිවෙමු. ඒගොල්ලන්ව වැරදි විදිහට තේරුම් ගන්නට හැමදාමත් දන්නවන්නේ misunderstand කියන වචනේ. අපි ගමු misread. M-I-S-R-E-A-D. වැරදියට කියවනවා වගේ තේරුම misread කරනවා. අපි ඒගොල්ලන්ව misread කරන්න නැතිවෙමු. Let's not misread them. අපි අපේ කීර්තිනාමයට හානි කරගන්න නැතුවෙමු. අපේ කීර්තිනාමයට හානි කරනවාට කියන්නේ tarnish තමයි හානි කරනවාට කියන්නේ T-A-R-N-I-S-H. ඔන්නම් damage කියලා ගන්න පුළුවන්. tarnish පොඩ්ඩක් ලස්සනයි ඉතින් මෙතන. Okay. tarnish our reputation. tarnish our reputation. Let's not tarnish our reputation. Let's not tarnish our reputation. Okay. අපි ඒගොල්ලන්ට එකල එකතු නොවි ඉමු. ඒගොල්ලන්ට එකතු නොවි කියන්නේ join them. Let's not take a basic formula. Whatever. Let's not join them. Let's not join them. අපි ඒගොල්ලන්ව අවතක්සේරු නොකරෙමු. ඒගොල්ලන්ව අවතක්සේරු කරනවා කියන්නේ underestimate them. Underestimate them. Let's not underestimate them. Let's not underestimate them. අපි අපේ සල්ලි නාස්ති කරන්නේ නැතුයි. අපේ සල්ලි නාස්ති කරනාල මොකක්ද කියන්නේ waste our money. Waste our money. All right. Waste our money. Let's not waste our money. Let's not waste our money. එනවා වාට තේනා නේද? අපි යම් කිසි ක්‍රියාවක් නොකරමු කියලා හරිම ලේසියෙන් වාට කියන්න පුළුවන්. ඔයා නිකන් අහන් හිටියත් ඔයාලා මතකිනවා. Let's not කියලා කිව්වා. නිකම්ම නිකම් verb එක දැම්මා. පැහැදිලිද එනවා? ඔන්න ඔයාගේ ලස්සන වාක්‍ය දෙනවා අනිවාර්යෙන් comment කරන්න. ඒවා බලන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒත් එකම ඔයාගේ ලස්සන නම අපිට WhatsApp කරන්න අපි වාට අපේ 15 day program එකේ විස්තරේ වන්න. අපි ගාව තියෙනවා බලවත් program එකක් හරිම අඩුම මුදල් ආයෝජනයකට. වාක්‍ය රටා ගොඩක් අපි කරනවා. ලස්සන concepts හතරකින් ඔයාගේ මෙච්චර කාල තිබුණු ඉංග්‍රීසි ප්‍රශ්න ටික ඔක්කොම විසඳලා දෙනවා. Superior grammar understanding එකක් දෙනවා. ඔයාලට කවදාවත් ලැබුණ නැති જાති එකක්. I always teach you the exact convenient way I feel English. මට ඉංග්‍රීසි දැනෙන පහසු ක්‍රමෙමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මුල්ම දවසේ ඉඳලා ඉංග්‍රීසි වලින් කතා කරන්න පටන් අරගෙන මෙච්චර දවසක් ඔයාලට තිබුණු ප්‍රශ්න ඔක්කොම ටික අමතක කරගෙන අලුත් ගමනක් යන්න මාව අහගෙන ඉන්න එන්න මං ගාව අලුත් දේවල් ගොඩක් තියෙනවා ඔයාට ලස්සනට කියලා දෙන්න. එනවාට ජය වේවා.